දවසක් පේ විද්‍යාර්තිය කැන බාහර පද යතන යුුක්ෂන්ල එකට ඔබ සසිලු දෙෙන ඉතා සාදරී අපි පිළිගන්නවා අද දවසෙ අප විීඩියෝ පට කීපයක් යෂනලට ගන බලාපොරොත්වයෙනවා ඔබේව නරබල සාස්සහිය දනම ගණන්ඩ ඒවාගේම විශේෂයම් සඳහන් කරනවා ඔබට මේ උපාද සිහිනය උපාදි බලාපොරෘොත්ව සාපර්ථ කරගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු අපි මෙනෙට සංධානය කරමින් පවතිනවා මේ වසංගත තත්වය පැවතියත් අපි අදාළ නිලධාරීන්ට අපි සම්බන්ධවමින් කටයුතු කරමින් ඉදිරියේදී අවශ්‍ය ක්‍රාමාර ගැනීම සඳහා මැදිත්ව වෙනවා කියෙන කාරණය සගහන්ට කනවා නිසා ඔබත් හැකි උපරිම මට්ටමෙන් සහයෝගේ ලබාදියතුවයි විශේෂයම මේ තොරතුරු යාාවත්කාලන කරනකොට ඔබ වගබලා ගන්නට ඕනි කිසිදු පාර්සවයකට චෝදනාමකින් කතා කරනවාට වඩා. අප තුළ තියෙන හැදියාව නිර්මාණසිලී භාවය සහ අපේ නියතමානිත්‍යය තුළ අපි ඉල්ලන්නේ අධ්‍යාපනය ලැබයි මේ අයිතිය. තිය නිසා අතිකර ජනාපත්තුවාම සඳහාපිට සවන් දීගන කාරණයයක් අපි ශ්වාස කරනවා. තියානුව ඉදිරියදී. මේ වාාහිරපාද කැරලු නිඩාකරන්නේය කරන්න අවශ්‍ය සියලු කටයුතු ඔබත් එක් එකතු වෙලා සිදු කරන්නට අපි බලාවොරොත්තු වෙනවා. එවාගේම මේ අත්දිින කටයු ඔට උපරිම ආකාරයෙන් ඔබ නිවසතුළ හෝ එමනතැන් ය ආයමට ආරක්ෂිත ක්‍රම විේදයන් ොස්සේ රැකියාවන්ට සම්බන්ධනායින්වා තමන් ඒ කටයතු කරන ගමන් තමන්ට අධදිනය කිරීමට අවස්ථාවක් ලැබෙන අවස්ථාවගති මේ වීඩිය පට බලලා තොරතුරු අධින කටිතු කරන්න ගෙනකාරණන්නේ විසසෙන් සඳහන් කනු සුභ දවසක් ප්‍රිය විද්‍යාර්ථීනිි පෙරදිනී ගැටුම්වාදී නයාය පිළිබඳව අප සාකච්ඡා කළතර එහිදී ගැටුම්වාදී න්‍යාය සම්බන්ධයෙන් කාල් මාක්ස් ඉදිරිපත් කළ විග්‍රහය සහ ඔහු සමාජවිද්‍යාත්මක න්‍යයායට ගැටුම්වාදය හඳුන්වාදෙමින් ගැටුම්වාදී න්‍යාය වර්ධනය කිරීම සඳහා පදනමක් දැමු ආකාරය පිළිබඳවත් ගට්ටනවාදයේ යිතිහාසික පසුුවු පිබඳවත් අප සාකච්ඡා කරුණු ලැබවා අදදින සාකච්ඡා කරන්නේ ගටුම්වාදී න්‍යාය පිළිබඳව ප්‍රබල විග්‍රහයක් ඉදිරිපත් කළ නවමාක්ස්වාදී සමාජ විද්‍යාඥයක් වන රැ ගැටුම්වාදී න්‍යාය සම්බන්ධයෙන් ඉදිරි පත්තල විග්‍රහයන් පිළිබඳවයි ඉදහස් නමසය පනස් නමයි රැල්් ඩහරෙන්ඩ රචනා කරනු ලැබූ class and class කපි inඉඩස්ිය ස societyයි නැතහොත් කාර්මික සමාජයේ පන්ති සහ පන්ති සටන් නැමති කෘතිය තුළ රැල්බ් ඩහරෙන්ඩ ගැටුම පිළිබඳව දුවන්ධාත්මක න්‍යාය ඉදිරිපත් කොට තිබෙනවා එමගින් වඔහු මාක්ස්ගේ බෞතිකවාදයට අනුවම මාක්ස් ගත් මඟ ඔස්සේම ගැටුම විග්‍රහ කරන නමුත් ඔහුට අනුව සමාජ ගැටුම්වලට හේතුව මාක්ස් දක්වනාකාරයේ ආර්ථික සාධකම නොවේ ඔහුට අනුව ගැටුමට හේතුව බලය සහ ආධිප්පත්්‍යයි ඩහරඩෝ ප්‍රථමෙන් මාක්ස්ගේ නිෂ්පාධන ක්‍රමය හා බැඳුුණු දුවන්ද පන්ති ගැටුම පිළිබඳ මතය පිළිගනිමින් ඒ අනුව ගැටුම අධ්‍යනය කළත් පසුකාලෙ මාර්ක්ස්ගේ ගැටුම පිළිබඳ. විග්‍රහය පශ්චාත් ධනශවර සමාජයේ ඇතිවන ගැටුම් අධ්‍යනය කිරීමට යොදා ගැති නොහැකි බව තේරුන්ගෙන. බැහැර කරු ලැබවා. ඔහු දක්වන්නේ මාක්ස් ජීවත් වූ ධනේස්වර සමාජයට වඩා පශ්චාත් ධනේස්වර සමාජය හාත් පසින්ම වෙනස් සංකීර්ණ ස්වරූපයක් ගන්නා බවයි. ඒ නිසා එම නව ධනපති සමාජයේ ඇතිවන ගැටුන් හුදෙක් ප නිර්ධන ගැටුමට වඩා වෙනස් සංකීර්ණ, ගැටුම් බැවින් ඒවා අධ්‍යනය කරන්නට කාල් මාර්ක්ස් ගේ පන්ති ගැටුම පිළිබඳ සංකල්පය කිසිසේත් ප්‍රමාණවත් නැති බව ඩහරෙන්ඩෝ් ගේ අදහසයි ඩහරෙන්ඩ් නවසමාජයේ ගොඩනගෙන පශ්චාත් ධනේසර සමාජය මමාර්ක්ස් හඳුනාගත් ධනේසවර ක්‍රමයට වඩා වෙනස් වන්නේ කෙසේ දෙයන්නත් ඒ නිසා පශ්චාත් ධනවාදී සමාජයේ දුවන්ද පන්ති ගැටුමක් ඇති නොවන ආකාරය පැහැදිලි කිරීමට මුලින්ම පහත කරුණු කීපය හඳුන්වාදී තිබෙනවා. එනම් එක ප්‍රාග්ධනය ස්‍රයවීම දෙක ශ්‍රමය වියෝජනය වීම තුන මධ්‍යම පන්තියේ සිදුවන ප්‍රසාරණය හතර සමාජයේ උඩුකුරු චල්්‍යතාවය පහ සමානත්ම තා ප්‍රමණතාවේ. මෙම කරණෝලින් ප්‍රාග්ධනය ශයවීම ලෙස ඩහරෙන්ඩ දක්වන්නේ. මාක්ස් ජීවත් වූ සමාජවල ධනපතියන් තුළම ධනය ගොඩගැසී පැවතිත්. නූතන ධනවාදී සමාජවල එසේ දනපතියන් තුළම ධනය ගොඩගැසී නොපවතින බවත්. සාමාන්‍ය කම්කරු හා මධ්‍යම පන්තිය දක්වාම, ්‍රාගධනය බෙදී යන ආකාරයයි එ පැහැදිලව නූතන සමාජයේ දැකිය හැකි සමය වියෝජනය වීම හෙවත් ශ්‍රමය බෙදයාම ලෙස දහරෙන්ඩොක් දක්වන්නේ මක්ස් ජීවත් වූ යුරෝපියය සමාජ වල කම්කරවාම තම ශ්‍රමය වගුරුවන් ලැබුවත් නූතන සමාජ වල කම්කරවා සහ විශේෂෙන් මධ්‍යම පන්තියද තම ස්‍රමය වගුරුවමින් ධනය ඒකරාසි කිරීමට වෙහෙස ගැනීම හඳුනා ගැතිය හඳුනා ගැනීම හැකියාව තිබෙන මධ්‍යම පන්ති ප්‍රසාරණය ලෙස ඩහරෙන්ඩ දක්වන්නේ මාක්ස් ජීවත්ව සමාජයට වඩා නූතන සමාජවල කම්කරු ධනපති වශයෙන් බෙදීමකට වඩා එම බෙදීම තුළම කම්කරුවන් මධ්‍යම පන්තිය වෙත ඇදයාමට ගන්න උත්සාහය තුළ ධ්‍යම පන්තියේ පුරුල්ලුවීමක් හඳුනා ගත හැකි බව ඔහු පෙන්නවා අදෙනවා එමෙන්ම නූතන සමාජවල මාක් ජීවත් වූ යරෝපියය සමමාජවලට වඩා සමාජයේ තුළ සාමාන්‍ය පන්තියේ මිනිසුන් විවිධ වූ ක්‍රමෝපායන් ඔස්සේ සමාජයේ ඉහලතලයන්ට සංචලනයවීමට දැඩි උත්සාහයක් ගන්නා නිසාම නූතන සමාජයේ උඩුකුරු චලනයක් පැහැදිරුවම දුගත හැකි බව දහර ලොක්්දක්ොවා. එමෙන්ම මක්ස්ීවත් ව ඉරෝපියය සමාජවල වඩා නූතන පශ්චාත් ධනනිස්ර සමාජවල සමානපපතා ප්‍රභණතාවේ වර්ධනවීම හඳුනා ගැිීමි හැකියාව තිබෙනවා. එනම් ප්‍රජාතන්ත්‍රවාදය මානු හිමිකම් පකිළිබඳව සමාජය තුළ කතා බහට ලක්වීම තුළ බොහෝ සාමාන්‍ය පන්තියේ කම්කරු සාමාන්‍ය මිනිසුන් ඉහලටයාම සඳහා විධ වූ උත්සාහන් දැරීම තුළ සමානාත්මතා ප්‍රමණතාවය වර්ධනවීමක් කඳනා ගැනීමිහැකියාව තිබෙන බව ඩහරඩෝබ පෙන්වා දෙනවා. මේනිසට ඩහරඩ් දක්වන කරමුවලින් ඔහු පෙන්වා දෙන්නේ පන්ති දෙකක් අතර ගැටුම හට ගැනීමට පදනම් වනවායයි මාක්ස් දැක්වූ ආර්ථික සාධක ඊට ප්‍රතිවුරුද්ධව පශ්චාත් ධනපති සමාජයේ ක්‍රියාත්මකෝන බවයි. ඒ නිසා පස්්චාත් ධනපති සමාජය සමාජය තුළ කිසිසේත්ම මාක්ෂ දැක්වූ ධනපති නිවදන ගැටුමක් ඇතිවිය නොහැකි බව මෙයින් ඔහු තර්ක කරනවා. නිර්ධනයින් ධනපතියන්ට එරහිව කටයුතු කරනවා වෙනුවට නිර්ධනයින්ද මධ්‍යම පාන්තික අන්ද ධනපති ක්‍රමයේ සාධහරණී කරණය කරමින් ඔවුන්ද ධනපති සමාජය වෙත ගමන් කිරීමට කටයුතු කරන බව ඩහරෙන්ඩොක්් මේ තුළින් පෙන්වා අ දෙනවා පස්්චාත් ධනේස්වර සමාජයේ මාක්ස් පෙන්වාදුන් ආකාරයේ දුවන්ද පන්ති ගැටුමක් ඇති නොවනද නූතන සමාජය තුළ ගැටුම් විරහිත සමාජයක් ලෙස ඩහරෙන්ඩොක් හඳුන්ුවන්නේ නැහැ. එහෙත් මෙම සංකීරණ සමාජවල පන්ති ගැටුමක් ඇති නොවුනද ඊට වඩා වෙන සංකීරණ ගැටුම් රැසක් ඇතිවන බව ඔහු ගයා දහසයි. එනම් මාක්ස් දක්වන ආකාරයේ ර්ථික සාධකයම මුල්වීමෙන් ඇතිවන ගැටුම් නොව ඊට වඩා වෙනස් ලෙස විධ හේතුමත නූතන සමාජයේ ගැටුම් ඇතිවන බවයි ඩහරෙන් ඩොක් දක්වන්නේ ආර්ථික සාධකයේ නිසා පමණක් නොව බලය ආධිපාත්්‍යය වැනි සාධක නිසාද ගැටුම් හටගෙන සමාජ භියෝහය තුළ වෙනස්කම් ඇතිවන බව ඔහු ගියා දහසයි එම සංකීර්ණ ගැටුම් අධ්‍යනය කිරීමට කාල් මාස්ගේ ආකෘතිය ප්‍රමාණවත් නොවන බව ඔහු ගියා දහසයි ඒ අනුව නවමාක්ස්වාදී සමාජ විද්‍යාඥඥයෙක් වන රැල් ඩහරෙන්ඩෝ ඇතුළු නවමාක්වාදී සමාජ විද්‍යාඥඥයෙන් පෙන්වා දෙන්නේ සමාජ ගැටුම වූ කලී සර්වර්තීය සර්ව විස්වීය සෑම සමාජයකටම පොදු අකණ්ඩ හා අනිවාර ක්‍රියාවලයක් බවයි නූතන සමාජ විද්‍යානයාය තුළ ගැටුමයන්න පුළුල්ුව විග්‍රහ කළ රැල්බ් ඩහරඩෝ ැටුවාදී න්‍යායේ අත්‍යාවශ්‍ය මූලිකාංග හතරක් පෙන්වා දීතිබෙනවා. එනම් එක සෑම සමාජයක්ම සෑම මොහොතක් පාෂාම වෙනස් වන බවත් ඒ අනුව සමාජ වෙනස්වීම ස සරුවර්තිීය බවත්්‍යය. දෙක සෑම සමාජයකම සෑම මොහොතක් පාෂා ගොඩනගෙන ඇත්දකීම් සමාජ ගැටුමකට තුඩ දෙෙන අතරම ඒ අනුව සමාජ ගැටුම සරුවර්තීය වන බව තුන සෑම සමාජයකම ඇති මූලිකාංග. එම සමාජයේ වෙනස්වීමකට දායක වන බව. හතර වැන්න සෑම සමාජයකම එක් පුද්ජල සමූහයක් තවත් පුද්ජල සමූයකට එරහිව නැගී සිටීම. මෙම ලක්ෂණ විශ්ව සහගත බව හු දක්වනවා. මාක්ස් මෙන්ම නවමාක්ස්වාදීන්ද ගැටුම විස්විය බව පිළිගනු ලබනෝ. මේ ලක්ෂණ අනුව සමාජ වෙනස්වීම හා ගැටුම සමාජයක අනිවාරය අංග දෙකක් ලෙස තේරුම් ගැනීමට හැකියාව තිබෙනෝ. ඩහරෙන්ඩො පෙන්නවා දෙන්නේ සමාජයක ප්‍රධාන එළඹුම් නැතහොත් මුහුණු දෙකක් තිබෙන බවයි. එනම් එකඟතාවේ සහ ගැටුම යන්නයි. කාශයක දෙපැත්ත වගේ සාමහිකත්වය හා ගැටුම පවතිනාතර එය සමාජයෙන් ඉවත් කළ නො හැකි. මානව සමාජය වෙනස් වන්නේ අම්සේද ගැටුම හා එකගතාවේද එසේ එමයි නිදසුනක් ලෙස පවුල තුළ සැමියා බිරිධ අතර ගැටුම හා එකගතාවේ දිමවපයන් සහ දූදරුවන් අතර ගැටුම සහ එකගතාවේ ආයතන ප්‍රධානී හා නිලධාරින් අතර ගැටුම හා එකගතාවේ දේශපාලන පක්ෂ හා ආණ්ඩු අතර ගැටුම සහ එකඟකම දැක් ව හැකි මෙම ගැටුම් සහ එකඟතාවයන් අඩුවැඩි ලෙස සමාජයේ දැකිය හැකි. ගැටුමෙන් ආරම්භවී එකඟවීම හෝ එකඟ වී ගැටුමද විය හැකිය. සත්තු ලෝකයේද මෙම ගැටුම් දැකිය හැකි. ගැටුමට හෝ එකඟතාවට බලපාන කරුණු මත ගැටුමු හෝ එකගතාවය තීරණය වන අතරම ඒ තුළින් සමාජය වෙනස් වී නැවත ගැටුමට මුලපුරනු ලබනවා හර් දක්න්නේ නූතන සංකීර්ණ ධනවාදී සමාජවල විවිධ අමාත්‍යංස දෙපාර්තමේන්තු ලෙස විධ ස්ොරූපොල්ට ආයතනික වියෝහයන් සකස් වීතිබෙත් මෙම ආයතනවල ක්‍රියාකාරිත්වය අනුව පැහැදිි ලෙසම පාර්සෝ දෙකක් හඳුනාගත හැකි බව ඔහු පෙන්ෙනවා අදෙනවා එනම් පාලනය කරන පිරිසක් සහ පාලනයට නතුවන පිරිසක් සිටීමයි ලය කරන පිරිස නැතහොත් ආයතන ප්‍රධානයා තමන් ලබාගත් බලය අධිප්පත්වය තත්වය ඒ ලෙසම තබා ගැනීමට උත්සහ කරන අතර පාලනයට නැතුූ පිරිස නිතරම තමන්ට අහිමි බලය හෝ තත්වය වර ප්‍රසාාද ඒ ලෙසම ලබා ගැනීමට උත්සහ කරනවා. ඒ සඳහා පවතින පාලනය වෙනස් කිරීමට හෝ බෙදීමට ඔවුන් කටයුතු කරනවා. නිදසුනක් ලෙස, හෝගේ ැතිවරණ සමය තුළ බලය අහිමි වූ විපක්ෂේ සජිත් මහත්ම ප්‍රමුඛ ක්‍රියාකාරින් සහ ආණ්ඩු බලය ලැබු මන්දරජ පක්ෂ ප්‍රමුඛ ක්‍රියාකාරින් අහිමි බලය ලබා ගැනීමට සහ ලද බලය හරක්ෂකර ගැනීමට ගන්න උත්ස්සාහය පෙන්වා දිය හැකි. ලෙසට සෑම සමාජයක් තුළම බලය ආධිපත්වය මුල් කරගෙන පාලනය කරන පිරිසක් සහ පාලනෙට් නතුවන පිරිසක් ඔවුන් හැසෙන ආකාරය හඳුනා ගතැහැකි පරාජිත දේශ පාලත්ඥයයිෙන් ජාතික ලෑස්ටුවෙන් ආණ්ඩුව එකතුවීම බලය රැකගැනීමට ගන්න අඋත්සාහය. මේලෙසට පාලකහා පාලිත යනුවෙන් කණ්ඩායම් දෙකක් බිහිවී පාලනය කරන පිරිසේ පාලනයට අනුව කටයුතු කිරීමට පාලිති අන්ට සිදුවනෝ එවිට එදිරිවාදිකම් ඇතිවී ගැටුමක් ඇතිවීම දැ කියිය හැකි මේ තත්වය තුළ ඩහරෙන්ඩොක්් දක්වන්නේ බලය රැකගැනීමට පාලකපන්තිය නියෝජනය කරන පිරිස මෙම ආයතනික වියෝහය තුළ තමන්ට හිතවත් පුද්ජල කණ්ඩායම්වල නියෝජනයෙන් අත්‍යවශ්‍ය සම්බන්ධීකාරක සභාග එනම් IIC එකක් පිහිටවා ගන්නා බයිඉපැටව කෝනඇසස් හෙවත් අත්‍යවාශච සම්බන්ධිකාරක සබහග ගොඩනගා ගැනිමින් බලය ආරක්‍ෂා කර ගැනීමට ආධිපත්්‍යය ක්‍රියාත්ම කිරීමට නැති බලය ලබා ගැනීමට උත්සහ ගන්නා බව ඔහු පෙන්වා දෙනවා. මෙම අත්‍යවාශෂ සම්බන්ධිකාරක සභහග නිල නොවන එහෙත් නිල තත්ත්වයක් බවට බලය භාවිතාකොට පත්කර ගන්නා බලපෑම් සහගත සභාගයකි ඕනෑම ආයතනයක ආයතන ප්‍රධානයා හා ඔහුට හිතවත් පුද්ගලයන් එකතු වී බලය ආධිපත්තය යන සාධකය ඔස්සේ සූශේෂි කණ්ඩායමක් ලෙස ගොුණුවී තමන්ට එරෙහි පිරිස් පාලනය කිරීමට කටයතු කරනු ලබනවා සෙසු නිලධාරීන්ද බියවද්දා මරන් තරජන එල්ල කර ඝාතනය කර පැහැරගෙන කප්පම්ගෙන බලය රැක ගැනීමට ක්‍රියා කරනෝ. තමන්ටෙරෙහි කණ්ඩායම් නිරපාහැරීම විනය පරීක්ෂණපුූ ස්ථාන මාරු කිරීම දුස්කර සේවේ යෙදවීම දැකිය හැකි මෙවන් සභාගේකට හොඳම නිදසුනක් ලෙස පසුගිය මහින්ද ප්‍රාජපක්ස රජී ක්‍රියා කලාපය අනුව ු සහ ඔහුගේ සහෝදර පිරිිස හදාගත් IC එක ඔවුන්ගේ බලය නියෝග ක්‍රියාත්මක කරන අතර සෙසු ලධාරින් එම IC එක ගන්නා තීන්දු තීරණ වලට නීතිමය සහය දක්වමින් සුජාතභාවට පත් කරයි මෙම IC එකේ ක්‍රියාකාරිත්වයට අකමැතිවත් ඒ පිළිගැනීමට සේලුදිනාට සිදුවීම දැකිය හැකි මේ ලෙසට විපක්ෂය තුළ මෙම අඩු පක්ෂය තුළද මෙවැනි අධ්‍යාවශ්‍ය සම්බන්ධිකාරක සබභාග පිහිටවා ගැමින් තමන්ට එරෙහි මතදරන්නන් පාලනය කරින් බලයආධිපත්වය ලබා ගැනීම සඳහා කියා ක්‍රියා කරන බව ඩහරෙන්ඩ් පෙන්වා අදෙනවා මෙවන් සභාග රනිල් තුළමින්ම චන්දිිකා තුළත් පැවතීම හඳුනාගත හැකි විශ්වවිද්‍යාලයක නම් මහාශිෂ සංගමය හා විද්‍යාපීට සංගම් අතර ගැටුම් ලපතිට හිතවත් ගුරුවරුත් සහ විරුද්ධ කණ්ඩායම් යනදී වශයෙන් සමාජයේ පවුල ආගම දේශපාලනය නීතිය යන සෑම ආයතනයක් තුළම මෙමනි ICස් වත් අධ්‍යවශ්‍ය සම්බන්ධිකාරක සභාග දැකිය හැකි බව දක්වොන ඩහරෙන්ඩ බලය ලබා ගැනීමට දරන උත්සාහය නිසා මෙම ගැටුම් ඇතිවන බව පෙන්වා අදවා බලය අධිපත්තය යන් ඉතාම හිග සම්පතකි ලබාගත්විට කළ නොහැකි දෙයක් නැත ඇතැම් විට එකම කණ්ඩායමී පිරිස් අතර මෙන්ම එ ප්‍රතිවුරුන්ද කණ්ඩායමක් තව එකකටද යනාදි වශයෙන් එකිනෙකාට එරහි බලය වෙනුවෙන් විරුද්ධවීම ද කිය හැකි මේ සඳහා පසුග කාලේ දේශපාල ශේෂෂය තුළ නිදසුන් ඕන ඇතරම් අපට හඳුනා ගැනීම හැකියාව තිබෙනවා ඒ අනුව මෙම බල අරගලවල ප්‍රතිඵලයක් ලෙස. මෙමනි අත්‍යවශච සම්බන්ධිකාරක සභහග පිහිටවා ගැනීම. සහ ප්‍රතියුද්ධ ක්ඩායම් වලට බලපෑම් එල්ල කිරීම. හඳුනා ගත හැකි. IIC එකේශක්තිය බලය සෙසු අයට බලපෑම් කිරීමට යොදා ගනු ලබනවා. මේ අනුව සමාජයේ සෑම ස්තරයක්කම මෙවන් සභාග බලයමුල්වී ඇතිවී ගැටුමක් හා. එයින් එම ආයතන වෙනස් වී නවතත්වයන් ඇතිවිය හැකි බව ඩහරෙන්ඩෝප් දක්වනවා. ඔහුගේ ඉහත පෙන්වා දුන් යිIC ඔස්සේ බලය ආධිපත්වය මුල් කරගෙන ගැටුම් ඇතිවී ආයතනික විවහයන් වෙනස් වන ආකාරය ඔහු එක්තරා ආකෘතියක් ලෙස පෙන්වාදී තිබෙනවා එනම් ආයතනයක් තුළ ක්‍රමාණුකූලව ගැටුමක් ඇතිවීමට අවශ්‍ය සාධක නිර්මාණය වී න්ධආත්මකෝ දෙ පිරිසක් අතර ගැටුමක් ඇතිවීමෙන් එම ආතනික වියූහය වෙනස් වී නවා ආයතනික වියහයක් බවට පරිවර්තු වෙන ආකාරය ඔහු එක්තර ආකෘතියක් විදිහට ඉදිරිපත් කොට තිබෙන. එනම් IICස් තුළ නිීත්‍යානුපුල පදනමක් මත කාරය සමඳතාවක් ඇතිවෙන බවත් ආයතන ප්‍රධානයා හා ඔහුගේ පරිපාලනයට යටත්ව ඔහු කටයුතු කරන ආකාරයත් නිසා මෙම දෙපිරිසා අතර දුවන්දාාත්මක අධිපත්්‍යය සමඳතාවක් ගුඩනැගෙන ආකාරයක්, ඒ නිසාම ප්‍රතිවරු ධර්ධ සමූහ නිර්මාණයවීම, වර්ධනයවන විුරුද්ධවීම රචිකත්වයන් පිළිබඳව දැනුවත්වීම යම් ගැටුම්කාරී සමූහයක් නිර්මාණයවීම. ඒ නිසා ගැටුම ඇතිවී, නැවත IC හි ආධිපත්ය බෙදයාම, නව ආයතන් නිර්මාණයීම යනාදී වශයෙන්, ගැටු මටගන්න ආකාරය ඔහු පෙන්වා දීතිබෙනවා ඉහත ආකෘතියට අනුව ඔහු ආධිපත්වය නිසා ගැටුම් ඇති වී ගැටුම නිසා ආයතන වෙනස් වන ආකාරය පෙන්වා දීති වෙනවා නිදසුනක් ලෙස ආයතනයක යම් කිසි පිරිසක් ආධිපත්්‍ය භාවිතා කරමින් එම ආයතනය පවත්වාගන යන ආකාරය දැක් විය හැකි මෙහිදී පාලකයන් හා පාලිතියන් වශයෙන් කොටස් දෙකක් ගොඩනැගී සමූහ බිහිවී මේ පිරිස ගැටුමට අඩිතාලම සකසයි මෙසේ ප්‍රතියවුරුද්ධ තත්ත්වයන් බිහිවන විට මෙම පිරිසා අතර ගැටුමට රුචිකත්ව ඇතිවේ. එවිට ප්‍රබල සමූහයට විරුද්ධව. ගැටුමට මුල්වන පිරිස වරධනය වීම සිද වෙනවා. මේ නිසා ගැටුම ඇතිවෙනවා එවිට ආයතනය තුළ ආධිපත්වය විසිරී බෙදීගොස්. නැවත බෙලි බලය බෙදී ගොස් ප්‍රතියවුරුද්ධ කණ්ඩායම් ප්‍රතිනිර්මාණය වෙන වීම හඳුනා ගත හැකි මේ ලෙසට බලයමුල්වී ගැටුම නිසා සමාජ ගැටුමත් වෙනස් වීමත් අකණ්ඩව අනිවාරය සිදුවන බව ඩහරෙන්ඩොක්් දක්වනවා මානව සමාජයේ ප්‍රධානතම අංගයක් බවට ගැටුම පත් වෙනවා ඩහරෙන්්ඩෝක්්ගේ විග්‍රහය ක් දක්කූ ගැටුම පිළිබඳ අර්ථ නිර්පනයට ඉතාම සමීභබවක් ඉසිලීම දැකිය හැකි මාර්ක්ස්ගේ අදහස් නූතනත්වයට ගැලපෙන බව ඔහු පවසන අතර දෙදෙන වෙනස් වන්නේ ගැටුමට දක්වන හේතුවල වෙනස්කම් අනුවය මාක්ස් හා ඩහරෙන්ඩෝ අතර සමානකම් ලෙස දෙදනාම තමනයාය ගොඩ නැගීමට ගැටුම යොදා ගැනීම දෙදෙනම සමාජව වූ හේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස ැටුම වැලැක්විය නොහැකි බව දැක්වීම බලය ඇති අයහා ඔවුන්ට යටත් ක්ඩායම් අතර ගැටුම් නිසා බලය වෙනස් වන බව දෙදනාම පිළිගැනීම ආධිපත්ය ක්ඩායමක් හා ඔවුන්ට යටත් අය බිහිවූ විට ද්‍රවගතවීමක් එනම් සන්නදධවීමක් පෙන්නුම් කිරීම එවැනි කණ්ඩායම් බිහිවූ විට දෙපිරිසා අතර ඇතිවන ගැටුම දුවන්ධාත්මක ගැටුමක් ලෙස විග්‍රහ කිරීමට දෙදෙනම උත්සහ කිරීම මෙවැනි කණ්ඩයම් වල ගැටුම නිසා ආයතනික වියහය හා සංවිධානය වෙනස්වීමක් සිදුන බව දෙදනාම පිළිගැනීම. මේලෙසට කාල්මමාක් සහා ඩහරෙන්න්ඩෝප්ගේ සමාජය ගැටුම් පිළිබඳ විග්‍රහය තුළ වෙනස්කං හා සම්බධතාවයක් පවතින බවත් නූතන සමාජෝල බලය අධිපත්තය මුල් කරගෙන ඉතා ප්‍රබල ගැටුම් හටගන්නා ආකාරත් ඒ නිසාම මානු සමාජ වෙනස්වෙමින් ඉදිට ගන් කරන ආකාරය පිබඳවත් ් හරන්් ඉදිරිපත් කළ විග්‍රහය අපට සාකච්චා කළ හැකි මීළඟ දවසේ අප සමාජ ගැටමු පිළිබඳව නවමාක්වාදී සමාජ විද්‍යාඥයක් වන ලෙවිස්සේ කෝසග විග්‍රහය තුළින් හබුවමු ඉතික් ඔබට සුභ දවසා